පූජනය වන්දනීය මහ සංග්‍රත්න අවසරයි පिංවත් සිල්මෑනිවරුාවක් පමुක ශ්‍රදධහා සම්පන්න කාරුණක පिතුන මේ පංවත් සිලුදනම දෙැම සූදානං වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සස්සර දුග්ගිනි නිවෙන සද්ධර්මයෙන් බිදක්ශ්‍රෝණය කරන්ට. එනිසා මුලින්මැහැම දෙනාටම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණුවල දුවන්ට නොදී ඉතාමත්ම වොමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මෙ පින්වත් සයුලු දෙනා සේසම බොහෝ පිරිසක් අද උදෑසන ඉඳලා අදි වප්පුොහොය දවස අද මේ පොහොය දවස උදෑසන ඉදලා තමන් ලබපු මනුස්්‍ය ජීවිති හිස් නොවෙන ඒ මනුස්සජීවිතයට වටිනහකමක් ලැබෙන ඉතාමත් වටිනා කුසල ක්‍රියා පුුණ්ඥා ක්‍රියා රාසියක්ම සිද්ධ කලා සිද්ධ කරපු අය. ඒ වටිනා කුසලධර්මයන් සිද්ධ කරලා දැන් මේ මොහොතදිත් ඒ සද්ධර්මය අවබෝධ කරගැනීම සඳහායි උත්සහවත් වෙන්නේ උනන්දු වෙන්නේ පින්ගතුනි මෙමතෙන්ඩි කරුණක් පොඩ්ඩක් මතක් කරන්නටත් තෝනි මට ඇහිල තියෙනවා මං අහලතියෙනවා සමහර දේශනාවල පිංකරන් එපා පින්කෙරුව සසර දික්වෙනවා කියන හරුණු නුවනින් විමසන්නේ නැතුව ලෝකෙට ප්‍රකාශ කරන දේශනා. නවත් මේ පින්වතුන්ට මතක් කරනවා පින්වතුනි කුසල් කිරීම නිසා පින්කිරීම නිසා සසර දික්වෙනවනං කුසල් කරන්නටපා පින්කරන්න එපා කියන කාරණාව කලින්ම මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබභ පාපස්ස කරනම් පෞකරන්ටපා කුසලස්සෝප සම්පදා කුසල් කරන්ට හිතත් පිර සුදු කරගන්ට කියලා ඒකම තතාගතය වහන්සේ දේශනා කරනවා මා භික්වේ පඥානම් බාහිත්‍ය සකස්සේ ත භික්කවෙේ අධි වචන යදිදම් පඤා නන්ති කියලා මහනිනි පිනට බයවෙන්ට එ පා කියලා කියන්නේ සැපට තව නමක් කියෙලායි බුදුරජාණන් වහන්ස පෙන්වේ පින්වතුන සසර දික්වවෙෙන්නේ කුසලය නිසාවත් අකුසලය නිසාවත් නෙමෙයි නුවල නැතිකම නිසා නුවනක් තියන කෙනාට අකුසල සිතක් උපන්නත් ඒ අකුසල සිතත විදර්ශනා කල්ලා එයින් විමුක්ති මාර්්‍ය උපපුදවා ගන්ට පුළුවන් එහ නම් කුසලය මනවිදිහකරවත් බාධාවක් වෙනිි නෑ කියන කාරණාවත් මතක් කරනවා. ඒ වගේ මයි පිංවොතුනි ධර්මානු ශාසනාවේ අර්ථවසෙන් පෙන්නන්ටිස් සලමං කාරණාවක් මතක් කරනවා. නිවන් දක්නතාක් පිංවතුනි මේ ලෝකයේ කටයුතු කරන අපිට හොඳටම මතකතියාගන්ටෝනෙ කාරණාවක් තමයි කර්මය කියන්නේ බොල්ල එකක් නෙමේ හිස්ස එකක් නෙමයි කියන එක. කර්මය කියන්නේ නිවන්දක්නතාක් බොහෝම මන අවබෝධයෙන් යුක්තව කටයුතු කටයුතු ධර්මයක් කියන කාරනාව පිංවතුන් අහල ඇති බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ ලෝසක කියල මහරහතන් වහන්ස නමක් හිටියා. ඒ ලෝසක දරවා මෞකුසේ උපන්න වෙලේ ඉඳලා ඒ මෑනියන්ටත් ඒවගේ මෙයා උපන්න ගමටවත් ආහාරපාන නැතිවුුණා. ඒවගේම පහුකාලෙදී උතුන් අරිහත්තරත් පත් වෙලා ඒත් කවදාවත් බඩපිරඩ කෑම වෙලක් කම්බුන්න. දානෙකට ගියත් අනිත් ඔක්කෝටම පා දි බැලූහාම පාතරයට බෙදන්ඩ ඉඩනෑ පාත්තරය පිරිල වගේ පෙනෙන්නේ පිරනුවම් පාන මොහොතේ පිරනුවම් පාන දවසේ සැරියුත් මහරහතන් වහන්සගේ අතේ පාතරය තියාගන ඒකත් පෙන්නනවා ඒ පාත්තරේ ලෝසක හාමුදුරුව අතර දුන්නොත් ආහාරය අතුරදහන් වෙන නිසා සැරියුත් මහරහතන් වහන්සේ අතේ තියාගන ගිතෙල් පිඩවල් කීපයක් තමයි වැළැන්දුවේ අන්තිමටම ඇයිඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බෝමො හොඳ විහාරස්ථානයක් වෙහෙරක් කරගෙනග ස්වාමන් වහන්සේ නම ඒ වෙහෙරට වැඩි ආගන්තක ස්වාමීන් වහන්සේ නමකට දෙන්ඩදුන්නු බත්පාත්‍රය ගින්නට විසිකරපු අකුසලයකට කියනවා කර්මයබොල් නෑ කියන එක ඒවගේම මේ පංවතුන් අහල් ඇති සැවත්නුර ජේතවනා රාමහිටිය පතිගත තිස් තරස උන්වහන්සේ බොහම් සද්ධහාාවෙන් ශාසනය පැවිදි වුණේ රසන ති කාලයක් කැනකොට මේ තිස්ස තෙරුන්වහන්සගේ ශරීරේ මයට පමණ චටි චටි බිබිලි හටගත්තා තිික කාලයක් ැනකට ඒ මුන් යට පමණවුුණ ඒවා කඩල යට පමණවුණා මේ විදිහට බෙලි ගැට බෙලි ගෙඩි පමණට හැදිලා ඒතුවාල පුපුරල සැරව වැැගිරෙන්ට ගත්ත මුළු සරීරයම කුණවෙච්ච නිසා කුණවෙච්ච සරීරයක් තින නිසා පූතිගත තිස් කියල නමකුත් හැදනාා රහත්තුෙන්ට තරම් හේතු සම්පත් තිබුණන සරීරයේ කුණුවෙලා අන්තිමට ඇටපවා බිඳන තත්ත්වයට පත්වුණ. ඇයි කාශ්‍යප බුදුරජාණන් න්ොහන්සේගේ කාලෙ කුරල්ලු අල්ලා විකුණොපු කුරුලු එළෙන්දෙක්. සමහාර අවස්ථාවලදී කුරුල්ලු අල්ලල විකුණුණේ නැත්තං. තියාගන්ඩ, ගේ තටු කඩල කකුල් කඩල ඇට කඩල්ල තියාගන්නවා ගොඩක් වැඩි වඋනහම උංන්ව මරල තමුණොත් කනවා මෙ මේ වගේ කුරුලු ඇද්දේ අංගේ අක්කුසලේට එවගේ මෝගොල්ලු අහල ඇති අසූ මහාශ්‍රාවකයන් අතරින් බොහෝම ශ්‍රේෂ්ඨ ගුණෝත්තමයන් වහන්සේ නමක් කුන්ඩදාන මහරහතන් වහන්සේ අනේ උන්වහන්සේගේ සසර අක්කුසලේ කියලා කියන්නේ උන්හන්ස පින්ඩ පාත ගියත් විහෙර කුටියේ විහාර වැඩ හිටියත් බොහෝ දෙනකුට පෙනන්නේ උන්හන්සේ පිටිපසෙ තව කාන්තාවකින්නවා වගේ ඒ හේතුෙන් හරීයට බොහෝ දෙන නින්දාා කරනවා අපහස කරනවා ගල්මුල්ලු ලින් ගානවා නොඒෙක් විද්‍යිය පීඩා ුවන්ට පත්තුලා ඇයි මේ කාශ්්‍ය බුදුරජාණන් වහන්සගේ කාලේ බොහෝම යාලුකමින්ට පිළිවෙත් කරන ස්වාමන් වහන්සල දෙනමක් හෙටිය මේ දෙන්නමගේ යාලුකම පරික්ෂා කරන්ටඕනෙ කියලා ෘක්ෂ දේවතාව ඉස්ත්‍රීවේශයක් මවාගන ස්වාමින් වහන්සේ නමක් කැලේට කැසිලිලි කරන්න්නගේ වෙලාවෙදදිී ඒ පැත්තිඳං එලියටවිල් නිත් කෙන්න්නට පෙන්නලා ඒ මිත්‍රතාවේ බිින්දා ඒ අකුසලේට ඒ මයි මේ කුඩ දානමහරහසන් වහන්සේ ංගේක මතක් කළේ මේ කතාවලින් ඔබටත් මටත් පස්්චිම ජනත වූ ඔබටත් මටත් කියනවා කර්මය හිස්නෑ කර්මය බොල්නෑ අක්කුසල කර්මය මෙන්න මෙබඳුී කියන කාරණාව මතක් කරනවා එවගේමයි බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලේ පිංහොතුනි මොන්නම විදිහෙටවත් තමන්ගේ ධනෙක්ෂේවෙන්නේ නැති වැෑ කල්ල වියදං කල ඉවර කරඩ බැරි මහා විශාල ධනකවේරයෝ පස් දෙනෙක් කෙටිය ඒකෙන් මහා විශාල දනවත් කෙනෙක් ජෝතිය සිටානු එයා කොච්චරද කියනවනම් එයා සතු මුල්ලු ධනේ මුළු රටටම කණඩදුන්නත් කවදාව තිහිස්වෙන්නෑ ඒගේඒයාගේ පුුණ්්‍ය තේජසකය ලකයන්නේ ඕනෙ වෙලාවක මුතුමණක් ඕන අදහසක් ඇතුව අහස දළුවහ මුතුමැනික් වර්ෂාව වයිනවා. ඒ තරම් පුුණ්්‍ය තේජසක් තියන කෙනෙක්. ඒ ජෝතිය සිටානන්ගේ ගෙදර ඇැවිල් ල බිම්බිසාර රජ්ජුරෝ පවා. ජෝතිය සිටානන්ගේ ආහාර වලඳලා, සෑහෙමකට පත්වෙන් නැතුව බලෙන් හාරපිගාන ඉංකරන්ට වුණා රජ කෙනෙක වෙේ රජ්ජුරුවන්ටුවත් ඒ ඒසා විශල බෞබෝග සම්පත් නොතිබුණු බව පෙන්ඩනවා කුමක් නිසාද එක්තර බුදුරජාණන් වහන්සේ දවසක මෙයා අතීතය මැණෙක් වෙලෙන්දෙක් ඉතිං ගොඩක් අය බනහනුව සමහරයි බනාහන්නෑ එකකාලෙ මෙයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්නේ බොහෝම කලාතුරකින් අනේ මේ සත්‍යය මේ ධර්මි අහන් නැතුව පිරිහෙනවා දුගතියට පත්වවා. මං කොහෝම හරි උපාය කල්ල මේ අහිංසක මනුස්්‍යයන්ට බනාස්සවන්ට ඕන කියලා මෙයා මොකද කරන්න මැණක් පුළුවන් තහන් එකතු කල්ල එකතු එකතු කල්ලා භාගොතුන් වහන්සේ වැඩයින්න වෙහර මිදුලෙ හැම්ම තැනම මැනිිකෙනවා ඇයිඒ මැනික් ගණ්ඩේන මනුස්්‍යයන්ට එතකට බණපදයක් කරය හෙනවා කියලා මැනිි කැහිදින් දැවිල්ලා සෝවාන් වෙච්චාය මෙන්න මච්චරය කියලා කියන්න බැහැයිලු ඉතින් අන්න ඒක පුං්්‍යතේජසට තමයි ජෝතිය සිටානු ඒ වගේ මහානුභාව සම්පන්න මහිසාක ස්වභාවට පත්ව වනේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ වැඩෙහිටිය දුප්පතුන් අතරත් ඉතාම්ම දුප්පත් අන්තම අසරණ කෙනෙක් තමයි කාකවලි දුගිය කෙලකයන්න ඒ කාකවලි දුගියයා නිරෝධ සමපත්තිද සම්වැදනු එක් රහතන් වහන්සේ නමකට බත් හැන්දක් විතරයි බෙදේ ඒ කාකවලි දුගියට පහුකාල වෙනකොට තිබුණු සම්පත්තිය තරන් සම්පත්තික කෙනකට තියනෝදෙ කියල හිතන්න්න බැරි තරම් මහ විශහල දනකුවේරෙක්කුණා මුළ සම්බුදධ ශාසනයට තුපකාර කල්ලා එයායගේ ජීවිතන් බොහෝ සුගතිගාමි කරගන්ට පුළුවගුණා මතුළුු මතක් කළේ මොකක් නිසාද ඒනිසා එයින් කියනවා පස්්චිම ජනතාව ඔබටත් මටාතුන් පින කියනක හිස්නෑ බොල්නෑ කියලා අතීතය පැත්තකින් තබන්ට වර්තමානයේ ජීවත්වෙන ඔබටත් මටත් ඇස්සුලට පෙනෙනු ඇති තමන්ගේ ජීවිතයවැ ජීවත් කරගණ්ඩ බැරි එදා වේලවත් ආහාරපානයක් වහගණ්ඩ බැරි හිස්සට හරියට සෙවනක් හදාගණ්ඩ බැරි බොහෝ දුකසේ ජීවිත ගෙවනයඉන්නවා එවගේම තමන් සතු මිලමුදල් ධනේ තමංවත් දන්නේ නැති තමට හිතු පැතු ආකාරය කාම සම්පත්ති අනුභහු කරන්ට පුළුවන් බොහෝ දනවත්තායත් පේනවා. ඇයිමේ විසමතාවේ මේ තමයි කුසල කකුසලෑග විපාක. එකෙන් පෙන්නනවා උබටත් මටත් කාර්මය අකුසලය කියනෙ එක හිස්නෑ බුල්නෑ කුසලය කියනක හිස්නෑ බොල්නෑ කියලා. එනිසා මේ පිින්වතුන් අද උදේ ඉඳල බොහෝ වටිනාපින් සිද්ධ කරගත්තා, නිවන් දක්නාාතාක් ඕගළංගි ජීවිතතයට බොහෝ කාලයක් රැකවරණය ලැබෙන වටිනා පින්කං රාසියක් සිද්ධ කරගත්තය කියල සත්තුට වෙන්නට ඕනි. ඒවගේම මතක් කරනවා මේ දීර්ඝ සංසාරයනකොට ඔබත් මාත් ඕන තරං පංකල්ලත් ඇැති පෞකල්ලත් තඇැති අකුසල අර්ම සිද්ධ කල්ලා අපායගි හිල්ල විට කුසල ධර්ම සිද්ධ කල දිවිලෝකේ ක්මලෝකොලපදිල කුසල අකුසල් නැමත කර්මයන්ත්‍රයේ මෙහේවන ලදුව සුගති දුගති දෙකේ ඒමී අත දුවන සැරිහරණමි සංසාර පැවත්මම දුක් ස හිතයි. එකයි බුදුරජාණන් වහන්සසි දේශනා කළේ මහනනෙමේ සසර මූල් කෙළවරක් පෙනෙන්න මුල් කෙළවරක් පනවන්ට පුළුවන් කමකොත් නෑ අවිද්‍යාව නැමති වැැහත්මය වැහිලා තන්නාව නැමති සංඥයෝජනයෙන් බැඳිලා අපි යොක්කොමල ඒම අත දීර්ග සංසාහර ගමනක් දුවන සැරිසරණාය. ඉතිං අපිට පුළුවන්නං අදදවසද ජීවිතයට නිවන්දක්නතා අර්ථයක් ලැබෙන කුසලධර්ම සිද්ධ කරන ගමම්ම ලෝවතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මේ සත්ධහරමය අවබෝධ කරගන්ට මේ සසර දුග්ගිනිි නිවාගන්න දහම්ම සත් පහළ කරගන්ට පංවතුනි අන්නේ අපි ලබපු මනුස්ත ජීවිතයෙන් බොහෝම පලයක් ප්‍රෝජනයක් ගත්තා යනතරට යනවා සස්සර දුද්ගිණි නිවෙන මාවතක් පෙන්න්නන්ට අයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලපාල වෙන්නේ. ඒවගේම හඟවා කියන අරුත්තක් තේරුන් ගන්ට පුළුවන් මනුස්්‍යෙක් වුනතුනුයි එ ධර්මය තේරුම් කරගන්ටත් පුළුවන්. ඉතිං අපි එබඳු බුද්ධොත් පාදකාලෙකුත් ලබලා ධර්මය අවබෝධ කරගට පුළුවන් මනුස්්‍ය ජීවිතෙකුත් ලබ තියෙන නිසා. අපිට මේ සසරදුකින් එතරවෙන්ට කාන් තෙම්පින්ං ඇැති. ඒ නිසා අපි හැම දෙනාම මේ දුක්ෂහගත සසරින් එතරවෙන් මේ ජීවිතයේදීම කොහොම හරි මඟපලනුවනක් ඇතිකර ගන්ටෝනි කෙල උත්සාාවත්වෙන්නට ඕනේ. ඒ සඳහා ඕගල්ලන්ට ඉතාමත් වටිනා ධර්ම අවබෝධයක් ලබාදෙන්ට පුළුවන් ර්මද ලබා ගණට පුළුවන් දහම්පරිियाයක් තමයි මමද मात्रෘකාසි තැ බුදුරජාණන් වහන්සේදශන කළ්‍රපිටක ධර්ම අංගුत्रनेकाए මहा වගේ निබ්ේධක සूත්‍ර ඇසුර තමයිමම සूत्र්‍ර පාට मात्रකාසි පिතුनी බුදුරජාණන් වහන්සේ බෝසයන්ම දේශනා කළේ අපේ ජීවිතය ගත්තහාම සසරගත සත්වයන්ගේ ජීවිතය ගත්තහාම සතරාපාය හරියට ගෙදර වගේයි කියලා. අපි කොහෙහර ගමනක් ගෙහාම අපේ ගෙදෙට්ට ආපහුුවෙන්ඩ හරි හදිස්ස ඒවගේ අපි මනුස්සේහරරි දිවේ दि के री गत मनुස्य खර खरी නत लोगෝකයට හरी हाद वा पिතුनी खाමය එච්චරට සंद කන ना खाමයने එ්ච नන मोट කරන ना खाමය කියने के බुදුරජාණ වහන් से देशना केले ගොඩ වඩ බැරි එතරවෙන්ඩ බැරි මඩවලක් වගේ කාමයේ නැමති බැම්මම් බැදුනහම කාමයේ නැමති සංයෝජනයෙන් බැඳුනහාම කාමේ නැමති මඩවගර එරුුණහම සුගති දුගති දෙක පෙනෙන සත්වයන්ගේ නුවනැස පලා යනවා අවිද්‍ය අන්දකාරයෙන් හත් පස වෙලා ගන්නවා ඉතිං සතරාපාය ගෙදර වූ සතරාපාය න ප්‍රධාන නිවවාහන වූයේ අපේ පැවැත්ම පහසයම ගලවලදාන්ට පුළුවන් සදහර්ටම ගලවලදාන්ට පුළුවන් එකම එක උපායක්තියයි. ඒ තමයි ඒ සතරාපායට ඇදළදාන්න අකුසල කර්මයන් අපිට සිද්ධ කරවන. කාමය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් අපි ඇති කරගත්තොත් කාමී සුභාාවේ ටික්තේරුම් ගත්ොත් කාමයන්ගේ යහා අර්ථයත් තේරුම් ගත්තත් අපිට පුළුවනි සතරාපායට යන මාවත විතරක් නෙමෙයි මේ දුක්සහගත දුක්කදායක භූමිය වූ කාමභූගිම්ම එතරවෙන්නට. ඒ නිසා මම් මේ පැහැදිලි කරන්න හදන දහම් කරුණුටික සස්සර පරතරක් හොයෙන කෙනකුට ඒවගේ සංසාරක විමුක්තියක් හොයෙන කෙනකුට ජීවිතයකට රැකවරණ හොයන කෙනකුට ඉතාමත්ම උපකාරී වන වටිනා දහම් ක්‍රමයක්ය කියනකත් මතක් කරනවා එ ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමාභික් වේදි ත්බා කාමයකය නමකක්ද කියල දතයුතුයි පතුන කාමේ නැතිකරන්ඩ ඉස්සෙල්ලා කාමේ නැති කර්ඩ නං කාමිෙන් මුසපත් වෙලා කාමේ තුළ ඇදවැටිලා සවතරාපායට යන්න කර්ම කෙරෙනක නවත්තන්ඩ නං කාමය කියන්නේ මොකක්ද කියන කාරණාව දතයුතු යපි. කාමය කියන්නේ මොකක්ද කියන එක දන්නෙත් නැත්තන්. කාම ඇතිවෙන්නේ කොහොමද කියල දන්නෙත් නැත්තං කාමයන්ගේ විපාකේමකක්ද කියලදන්නෙත් නැත්තං. කාමයන්ග වෙනස්කම නානත්වේ මොකක්ද කියලදන්නෙත් නැත්තං. කාමේ නිරුද්ධ වෙන්නේ කොතනින්ද කියලදන්නෙත් නැත්තං කාමය කියන එක නැති කරඩ යන්න ප්‍රතිපදාව මෙන්න මේකයි කියනක කෙනෙක් දන්නෙත් නැත්තං කවදාවත්්‍යයා කාමෝලෝකින් ඉතරවෙනවා කියන ධර්මතාවයක් වෙන්න. කවදාම හරි දවසක සතරාපාය සංඛ්‍යාත මේ දුක්භූමිය වූ කාමභූමියෙන් ඔබ නෙමේ අපි ඕනෑම කෙනෙක් ඕනෑම කෙනෙක් මේ වර්තමානනමි අතීතේද අනාගතේද වර්තමානද යම්කිසි කෙනෙක් කාමයන්ගෙන් එතර වඋනානං එතර වුනෙත් එතර වෙනවන එතර වෙන්නෙත් මෙන්න මේ මාතෘකා කළ ධර්මයන්ගේ ඇත්ත ඇතිහැටි දන්නාාවූ දක්නාව නුවනක් ඇතිකරගෙනමයි. වෙන කාමීම් මිදෙන්ට වෙන්න කිසිම පිහිටක් පිළිසරනක් තැනක් නෑ. ඒ නිසා කාමය කියන මඩ ගොහොරුවෙන් එතර වෙන්ඩනං කාමය පිළිබඳව තතුසේ අපි දැනගෙන ඉන්නට ඕන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතකොටකාම්මා භික්කවවේදි ත්බා කාමය කියන්නේ මොකක්ද කියලා දත්තයුතුයි. කියන්නේෙ මොකද කියලලා දත්ත යුතුයයි කෙනනකොට ඒ එකේ විශාල්ල පරස්සයක්ති. ඒක දී තතාගත නහන් සපෙන්නනවා පංචිමේ භික්කවේ කාම ගුණ. මහන්ඩමේ කාම ගුණයෝ පහක්තියනවා. ඉට්ටා කාන්තා මනාපා, ජनिया न යුියව තුමනපමනන වගේම කනින් ඇසයුතු ප්‍රියෝ් මදුරු මනාපු යිස්ට කාන්තූ සබ්ද තියනවා නාසේත ප්‍රියව්ූ මදුරු ගන්ද දිවට ප්‍රියෝ් මදුරූ මනපු උරස කයට ප්‍රියෝ මදුරු මනාපුු ස්පර්ශ තියනවා පංචම භික් කාම ගුණ මේ වට කියනවා පං්ච කාම ගුණ කියලා හොදට මතකතියා ගන්ඩ ඉතාමත් ත්‍රියවූ මදුරු මනරම් රූප සබ්ද ගන්ද රස පොට්ටබ්බ කියන්න මෙන්නම පහට කියනවා පංච කාම ගුණ කියලා. නේතේ කාම යානි චිත්‍රාණි ලෝකයේ මේ ලෝකී චිත්‍ර මේ ලෝකේ තියන අරමුණු මේවා කාම එනෙමේයි. සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ මේ ඉස්ටූ කාන්තූ මනාපුූ රූපය අරභයා තමන්තුල්ල සංකල්පයක්කෝ රාගයක් හෝ වෙයිනං ඒ තමන්තුල තියෙන සංකල්පයයි රාගේටයි කියනවා කාමෙ කියලා ඒවගේ මයි කනට ඇහෙන සබ්ද තියෙනවා මෙව කාමිනම කාම ගුණ ඒ සප්තිය අරම්භයා සංකප්පෝ, රාගෝ කාමෝ, රාගෝ සංකප්පරාගෝ කාමෝ ඒ සබ්තිය අරම්භයා තන්නහවෙන් කරන කල්පනාාවක්තිය නං. ඒවගේ ඒකට යම් චන්දරාගයක් තියනම් අන්න තමන්ගේ මනසි ඇති සංකල්පයයි රාග්‍යයි දෙකටයි කාමි කෙල කිය කියන්නේ. මේ වගේ මේ පංචකාම ගුණා අරභයා තමන්තුළ තමන් ඇතිකරගන්නා වූ කල්පනාවටම කාමවස්තු නිර්මාණය වෙනවා. තමන්තුල ඇති කරගන්නා වූ රාගයටටම කාමවස්තු නිර්මාණය වෙනවා. අපි පොඩ්ඩක් බලමු. අපි හිතාගන ඉන්නේ. අපි හිතන විදිහේ අපි ඇලුම් කරන විදිහේ බාහිර වස්තු තියෙනවා වස්තු තියෙන නිසා අපි ට ආසයි කියලා නමුත් මේ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියනකින් ලුකු වර්ථයක් කියනවා ඒකि කියනවා ඇහැ කන දිවනාස සරීරය කියන ආධ්‍යාත්මික ආයතැන්ටික ඔබ්බේ ාත් ඔබ තමා තුළයි කාම ලෝකය ගොඩනැගිල තියෙන්නේ මිසක තමන් හිතන තමන් කැමති වෙන විදිහේ වස්තුවක් බාහිර පංචකාම ගුණ තුළ තිබුණ නෑ කියන කාරණාවක් කියනවා මේ කාම ලෝකයක් කාම ලෝකය ගැන කාමලෝකයේ ඇතිවීම ගැන හොඳ අර්ථයක් පෙන්න්නනවා. අපි නකමට හිතුවොත් ඔගොල්ලු මෙහෙම ඉන්නකොට අපිට කාමලෝකෙ කියලා කියන්නේ. අම්ම තාත්ත දවා පුතා සහෝදොරයෝ ඥාත හිතෙසිං යුක්ත තව සත්වය පුද්ගොලයෝ බාහිර ඉන්නවා කියන හැීමක් අපි හැමෝගෙම කෙනා කෙනගේ මනසි තියෙනවා නේද. ඉගාවට රන් රිදිී මුතුමැණක් යාන වාහන ඉඩකඩම් මිලමුද ලාදී ලබාගන සැපවත්වෙන්ඩ පුළුවන් ප්‍රාර්ථනා කරන්න තරම් වටිනා වස්තුූන් බාහිර තියෙනවාගෙන හැකීමක් අපිට හැමෝටම තියෙනවානේද. ඔන්නොයේ බාහිර එහෙම තියෙන පුදගලයොත්? තිය සත්තුයොත් ඉන්නවා කියන හැඟීම් අපිගාව තියෙන මට්ටමට යිතියෙන එකටයි කාම ලෝක කිය කියන්න මං කෙටියෙන් ඔට බතක් කොළොත් මේ කාමය කියන එක කාම ලෝක කිය එක බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ රූප සබද්ද ගන්ධ කියන පංච කාම ගුණ නිසා. අපි කෙනා කෙනගේ මනස නිර්මාණය වෙච්ච හැටියට එකයන්නේ අපි එකට හොඳට බලමු අපිට හිතෙනවා තව පුද්ගලයෝ ඉන්නවා පිරිමීන්වා ගැහැනු ඉන්වා ළමයිඉවා නෑදෑ ඉවා නෑදැ නොනාය ඉවා තව සත්‍යය පුද්ගලෝ ඉන්නවාගේ අපිට හිතෙනවාන හරි. අපි පුොට්ටක් මොහොතකට මොහොතකට අපි අපේ මනසේ ඔහොම දැනෙන අරමුණක ආරම්භයකට යම්. අපිට තව සත්්‍යය පුද්ගලය ඉන්නවා කියලා. නෑදැයු ඉන්නවා කියලා දැනුමක් තියෙනවනම් ඔය දැනුම හදාගත්ත අවස්ථාවේ. හොඳට බලන්ඩ ඇස් ඉදිරිපිටට අපේ කවදාමහරි දවසක රූපයක් ආවනං ආපු රූපයක යතහර්තය අපි පුඩ්ඩක් නුවනින් මෙනේ කරමු. ඒ ආවනං ආවේ හම්ම මස්. ලේ නහාර ඇ ඇටමිදුලු අපි නුවනින්. ශරීරෙක තින කොටස් එකින් එක එකක වෙන්ංකොලොත් කේස් ලොම් නිය දත් සම්මස් කුණපකොටස් තිස් දෙක කම්බවෙයි. මේ තිස් දෙකේ සත්ත වූ පුද්ගල වූ එකම කොටසක්ව තම්බවෙයිද . කනබොන බත්පාන් කව්පි මු ඇට බලන්ට සත්වෝ පුද්ගල කොටස් ද නෑ. කණබොන ආහාරිය නිසා. හැදුුණු කුණුපකොට ටිකක් තමයි මේ. මේ කණපන ආහාරෙන් හැදුනු හම්මස් ලේ නහර ඇට ඇටමිදුලු කියන කොට්ටාස වසිෙන් කුණුපොකොටස් තිස් දෙකක් වූ දාතු වසිෙන් ගත්තොත් පට්ටවිආපෝතේජෝ වායෝගන සතර මහධාතු නිර්මිත කරූපෙක හැඩ සටහනක් තමයි සිදිරිපිට ාවේ ඔන්න ටී එක පැෙනින රූපයක් වගේ රූපයක් පැවුණ රූපය ඇතුළෙ කෙනෙක් පුද්ගලෙක් හම්බේ නෑ ටීියකි ඒවගේ කනබොන ආහාරින් හැදනු කුණුපෝ රස්ටිකින් යුක්ත සත්ව පුද්ගල නොවන කරූපයක් තමයි සිදරිපිටආාවේ ඔන්න පංචේම කාම ගුණා කාම ගුණ වස්තුක් රූපය සංකප්පෝ කාමෝ තා කියලා හිතනවා ඒ පේන එකට මගේ පුතාගේල හිතුවා අම්මගේලා හිතුවා මනුස්සය කෙල හෙතුවා තාත්ත කියලා හිතුවා යම්යම් මාකාරයකට හිතයිද අර පෙනෙන හැඩට තමන් හිතුහාම තමන්ගේ මනසේ කෝනටිකක් හැදිලැඇති පුතාගේ රූපේ තාත්ත රූපේ අම්මගේ රූපේ යාලුවගේ රූපේ මනුස්්‍යයන්ගේ රූප ස්ත්‍රීංග රූප කියලලා දැනුමක් තමන්තුල ගොඩ නග ල ෑති දැන් ඔය තමන්තුල සිහිරගන්න පුළුවන් දරුවෙකු සීකරන්න පුළුවන් මහල්ල එක්කු සසිකරන්න පුළුවන් තරුණෙ එක්කු සීකරන්න පුළුවන් ඔය පුද්ගල භාවය. ඔබේ මනසිං ඔබබේ දස්සමකින්වත් පරිබාහිර තයේද කියල බලන්ට . ඔබ මෙහෙම ඉඳලා සමහරිවිට පය ගහලා. අහවලා මට බැන්න නේද අහවලාමට ගැහවා නේද කියලා හිතනකොට. ඇදිරිපිට ආපු රූපෙට ඔබේම සංකල්පයකින් ඔබතු ඇති වෙච්ච පුද්ගලභාවයක් නේද කියනෙ ඔබ දැක්කෙ නැත්තං. ඔබ දකින්නේ එක කාමේ දන්නෑ කියනකොට පුද්ගලය කියන එක සත්වයක් කියන්නේ කාම බහන්්ඩයක් කාම වස්තුව කාමලෝකේ සතරම හදාතුව කෙනෙ කෙරර පෙන්නේ පනමට්ටම කාමලෝකේ. ඇස්තිදිරිපිටට ආපු රූපයට අනාත්මයි චක්කු ගනත්තා රූපා අනත්තා. ඇ අනනාත්මයි රූපය නනාත්මයි. සංකප්පෝ කාමු පුතා දවා ඉස්ත්‍රියක්, පුරුසයක්, පොඩිළමයෙක්, තරුණෙක් මහල්ලෙක් යම්යම් ආකාරවලට අනාත්ම රූපෙට ඔබ හිතනකොට ඔබේ මනස තුළ ගොඩනැගෙ ලෑඇති බාල ළමයිඉන්නවා තරුණයෙන්වා මහල්ලෝ ඉන්නවා ස්ත්‍රයෙන් ඉන්නවා පුරුෂය ඉන්නවා දවා ඉන්නවා පුතාඉවා කියලා බාහිර බොහෝ අයි ඉන්නවා කල නානත්වයක් තියයි. බලන් ස්ත්‍රීකෙස් පුරස ස්ත්‍රීම ස්්‍රීලපුස ස්ත්‍රීමස් පුරුස මස් කෙ එෙම තියෙනවාද. ලේටිකක් ගත්තොත් අපිට ස්ත්‍රී පුරුෂ භාවයකින් ලේ නැති කෙනකුට දෙඩ බයිද. මේ ස්්‍රීල නම් මේ සරරයට හරිය නෑ. රසල මේ රිට හරියන්න කියලා යතාර්තිී තියනෝ දේමික එමක් නෑ. එතකොට පංචකාම ගුණ කියලා කිෙව්වේ ඇස් ඉදිරිපිට ටාවේ වර්ණ සටහනක් හැබැයි ඒ වර්ණ සටහන ආරම්භයා යම්යම් මාකාරයකට ද අපි සංකල්පනා කළේ අේ ඒ ප්‍රතිඵලය වෙලා මොකද බාහිර පුද්ගොලියෝ ඉන්නවා කියලා තමන්තුළ ලෝකය හැදිලතියෙයි. පින්ගතුමි බාහිර පුද්ගොලියයෝ ඉන්නවා කියල ඔබට දැනුමක් ඇතිවෙලා. අපි දන්න බාහිර පුද්ගොලියෝ ඉන්නවා කියලා මට දැනුමක් ඇති වෙලා කියලා අපි දනැතින්ද පුද්ගොලියෝ ඉන්න හින්දම් පුද්ගොලො ඉන්නවා කියලායි අපිට හිතෙන්නේ. නමුත් කාමය කියන්නේ එක මොකද්ද කියල දැනගත්තාම අපිට හම්බ වෙනවා. කාමේ සංකප්පු ඕකාමෝ කියනකොට බාහිරතින පංචකාම ගුණයක් සංකප්පයයි කාමය කියනකොට ඉබේ මෙනෝ උත්තරේ ඇස ඉදිරිපිටාව කාමය නොවන කාමියයට හිතරූපයක් විතරයි හැබැයි නිර්මාණය කරගන මන්තුල පුද්ගලය සංකපයෙන්. ඉගාවට රාගෝකාමු අරවිදිහටම මහාභූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන කෙන්නේ එනකොට මේක රුපියල් පන්දාහක් මෙච්චර වටිනවා නේද කියලා කරාග ඇතිවෙන විදි සංකප්ය ඇතිවෙන විදිහට ඔබ හිතුවාම අර ඉදිරෙන්තින කඩදාසිය වටිනවා කෙන හැකිීමක් අපිට ඇවිල්ලා. දැම් බලන්ඩ ඒ කඩදාසිය වටිනවා කියන හැඟීම තියෙන කාගාවතිකල් ඇ ඉදිරිපිට හුඳයි. පොඩිළමය කුයි රහතන් වහන්ස කෙනකුයි කෙලෙස් දෙවුණු නැති අපි තුන්දනාමතියලා ඔය රුපියල් පන්ද හැකුලයක් ඉස්රහ දැම්මොත්. මටත් පෙනේ රහතන් වහන්සරත් පෙනේ. පොඩිමැරත් පෙනේ පැෙනීම සමානයි අපිට පෙනෙනකොට ටක්ගල අපේ හිත යෙදයි එක වටිනවා කියනම අර රූපය දකිනකොට වටිනවා කියන කම අන්න රාගය රාගෝකාමෝ කියලකිව එක හොඳයි වටිනවා කියන කම අපි තුළ ඒදෙන්නේ එක දන්න ඇති වනහාම අර කුලේ වටිනවා වගේ පනේ ට වගේ කිය පිටික න එකයි පහන්දරලට කැත්ත ඇති වුණ හම ස්ත්‍රරහටයි පයින්න තමන්ටයි කැත් තිවෙන පයි ස්රහට පළ ගැටිය ඒවාගේ රූපය දකිනකොට වටිනවා කියර තමන්ට ඇති වෙනවා වටිනවාදේ තමයි කියලා මේට පයිවාේ පොඩිලාම අද බලනවා පොඩිලාට වටිනාකමක් මනස යෙදෙනවාද ඒෙදන්නවන රාතන් වහන්සේ වටිනාකම කියදෙන්නෙවනෑ මෙත අවිද්‍යා අනුසිය තියෙනවා මෙයා ඉන්ද්‍රිය මුහුකරන කොට වටිනාකම යෙදෙන්ට පුළුවන් තැනක තියෙනවා. රාහතන් වහන්ස කියන්නේ අනුසිය මුදුරු කරපු කෙනෙක්. එතව හොඳට බලන්ඩ බාහිර රත්තරං කියලා රිදී කියලා මුතු මැණික් තියෙනවා කියලා හැකීමක් අපිට තියෙනවා. ඒ පංචකාම ගුණා අරභයා, ංචකාම ගුණා අරභයා රාග යදි චරමුණු ටික අපේ කැමැත්ත දි චරමුණු ටික අපිට තේරෙන වටිනා දේවල් තියෙනවාගේ සංකප්ප සහකත දිට්්‍ය යදනු තැන පුද්ගලය ඉන්නවා වගේ එක මතක් කළේ කාමාභික්කව වේදිි තබ්බා කියනට කාමය දත යුතුයි කියන කොට ධර්මය නොදන්න බාහිර ලෝකයා කාමය නොදන්නවා කියලා කියන්නේ එයා හිතන්නේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ පැත්ති තව සත්්‍යය පුද්ගල ඉන්නවා රන්්‍රෙදිී මුතුමැණික් තියෙනවා කියලා දකින හින්දා පහන ලස්නයි කියලා දකින හින්දා ලස්සනදේ ගන්න පයින පළගෙටිය වගේ වටිනවා කියනදේ ගණ්ඩ පංචායතිනට පයින අපි ය දැම් පයින විදිහටමයි මර්ණසන්න මොහොතිදිත් පංචායතට පයින්. එතකොට ඒ විදිහට මයි එතකොට ඒ විදිහටමයි පංචකාම ගුණියන්ට පංචකාම මය නොදන්නා ලෝකයා හිතන්නේ පංචකාමය තියෙන්න්නේ බාහිර කියලා. නමුත් ආරය විනිේ පංචායතනය තියෙන්න පංචකාම ගුණ ඒ අරමයා සංකල්පයයි රාගයි තුළින් තමන් තුළයි කාමය උපදින්නේ කියනකොට. කෙනා කෙනා දිහැ බලන්ට තමන් තමන්දයා තමන්ට, බාහිර සත්වයෝ පුද්ගොලියෝ ඉන්නවා බාහිර බොහෝ වටිනා වස්තුදේපොළ තියෙනවා කියන මානිසික මට්ටමක් ලෝකයක් හැදිලා. ඔන්න ඔය ලෝකයයි පිංවොතුනි කාමලෝකය කියලකිවේ. ඔන්න ඕකෙනු අපිට එතරවෙඩ බැරි. ඔන්න ඕකටයි කාම ඕගේයේ කාම යෝගය කියලකිවේ. එතකොට මෙන්න මේ, ංකාම ගුණයන් අරමයා සංකල්පයෙන් රාගෙන් තමන්තුළ කාමේ ඇතිකර ගත්තාම තමන් දතයුතුයි කාම ලෝකයේ කියල කියන්නේ තමන්ගේ සංකල්පෙන් රාගයට තමන්තුළ ඇදිච දෙයක් ඒකයි කවධහරි දෞස්සක කාම ලෝකයේ නිරුද්ධ කරන්න පුළුවන් ලෝකය නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කාමයේ ස්වභභාවය පෙන්නනවා මකක්ද. මේ කාමය දුරුකරඩවෙහෙසෙන් නැතුව කාමය පරිභෝජනය කරන කෙනාට. හරියට මස්ලේ නැති සැකිල්ලක් ලෙවකනුව වගේ බුදුරජාණන් වහන්සේ බොහෝ උපමාාවලින් මේ කාමී ආදීනො පෙන්නනවා. එකෝප් කියන වෙලා මද තොර කාමාබික්කයි වේදි තබාකිනට කාමය කියන්නේ මෙන්න මේ විදිට මනස තුළ මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම ඇති බවට අපේ මනස තුළ හැදිලතින ලෝකේටට තව නමක්. ඒ මට්ට මුදුරු නොකර හිටියොත් මේ මේ ආදීනමින් යුක්ත වෙන්ට වෙනවා කියන කාරණාව පෙන්වා. ඉට පස්සේ කාමාන නිධාන සම්බ වූ වේදි තබ්බු. කාමයන්ගේ ඇතිවීම දත යුතුයි. හොඳට බලන්ඩ බුදුරජාණන්ත පෙන්න නගව කරුණ පස්ස සමුදියෝ කාම සමුදියෝ. කාමය කියන එක උපදින්නේ කාම ලෝකයේ පැවත්ම තියනම කෙන්ද. ඉස්පර්ශය නිසා. ඇහැට රූපයක් දකිනකොට එකෝ ඒ ගැන හිතනකොට අපි කියමු ඔබට රන් රිදිී මුතු මැණෙක් මිළමුදල් මහා ගොඩක් කියේ. යම් වෙලාවක මට මෙච්චර ධනයක්ක් තියනවා නේද කෙලා හිත්තුවොත්ම ටඒ ධනය තියෙනවා කල සුවක් සම්නසක් ඒ මිසක නැත්තන් ඒව තිබුණ කෙල ඔබට අමතින් සැපක් නෑ මට මෙච්චර කුරුුවතු පිට තියෙන නේද කෙ හිතනොකොට සිහිකරනකොට මට දරුවක් ඉන්නවා නේද මට මේ වගේ හැකියාවක් තියන නේද කලා ඔබ සිහි කළොත් ඇහැට දකිනොකොට ඇස් පර්ශය නිසා එ හිතින් සහි කරන කොට ඒ ඒ කාම බහන්්ඩ කාමවස්තු පුද්ගලි අවස්ථාවට උපදිනවා මිසක අපි සිහි නොකරන වෙලාවටත් කාම වස්තු තියනවා නමුත් අපි අම්බවෙන් නෑනෙමේ යථාර්ථය ඉස්පර්ෂ කරන විලාවට ඉතරයි කාමය කියනක කුපදදින්නේ. ඊට පස්සේ කාමානං විපාකෝවේදි තම්බූ ඉගවට දතයුතු දරුණුම කාරණාව තමයි මොකදද. කාමයන්ගේ විපාකය දතයුතුයි. කාමයන්ගේ විපාකයමකද්ද. යන් කාමයමානෝ තජ්ජන් තජ්ජන් අත්ත භාාවන් අභිනිබ්බත්ේතිේ පු්ඥ භාගයාවා පු්‍ය භාගියවා. මේ රූප සබ්ද ගන්ධද රස පොට්ටබ්බ කියන අරමුණුවලට කැත් නැව නැවත පැමිණෙනවනං ඇසු කර නැවත නවත කැමැත් උපදවා ගන්නවා නම් මේ කාමී හැසිරෙනකොට තියෙන දෝස තමයි මොකක්ද ඒ උපදන ආත්ම භවය උපදනවා කියකැන පුද්ගලයව නිර්මාණය වෙනවා. අපිට මේ මම මම සත්වක් ම පුද්ගලෙක් කිය හැඟීමක් පොවත්තන්ට පුුවන්න්නං මෙන්න මේ පුද්ගල භාාවය අතීතේ කොහෙෙන්වත් ඉදංගවත් ආවත් කොහටුවත් ගෙනීමමනවත්නෙමෙයි ඇහැට පෙනෙන රූපය කණට ඇන සබ්දේ නාසට දැන ගන්දේ රසවිද ගැනීම අනුව බලනු තන්නහව නිසා නිර්මාණය වෙච්චයක් එකයි මේ කාමී තියන ආදීනව කාමී විපාකය මොකදද තජජන් තජ්ජං අත්ත භාවන් අභිනිි්බත්තේඇති ං්්‍යභාගයයාවා අපඥභාගයවා හොඳ කරන පුද්ගිලෑ නරකරන පුද්ගිලයා නිර්මාණය වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ කාමංකාමේතිී සෝ දුක්කං කාමේතිී ය දුක්කං කාමේතිී සෝ කාමංකාමේති යමෙක් කාමයට කැමති නං එ දුකට කැමති කෙනෙක් යමෙක් දුකට කැමති නම් කාමීට කැමැති කෙනෙෙ ඇයිඒ අපි ඔන්න ප්‍රේමනාපු රූපයක් බලනො ඇත්තටම බාහිර වර්ණසටහන ඇස්තිදිරිපිට තියාගන හිතෙන් තමයි ලෝකෙ නිර්මාණය කරන්නේ. හොඳට සද්ධයක් කහනවා සබ්ද රූපයේ කනඉදිරිපිණ තියාගන පදෙන් පදේ වචනින් වචන ගැටගහලා හොඳුවට කතාවක් මනුස නිර්මාණය කරනවා යට කන්නොට අන්තිපටය ප්‍රතිඵලය වෙන්න මොකක්ද තමන්ව නිර්මාණය ලා පුද්ගලයක් නිර්මාණය වෙලා මේ පුද්ගලය නිර්මාණය වනා කියනකින් නිර්මාණය වනේ මොකද දුක දැන් මහලුවේ මේ දුක්විඳින් කන්නවා ලෙඩවීම දුක්විඳින්නක් කන්නවා නින්දා අපහස ඇනුම් බැනුම් විඳින්ක් කෙන්වා යි කාමේටයට අමක් කැමතිරන් යා දුකට කැමතිී කෙලක වේ ජාති ජරා මරන සෝක පරදය දුක්ක දෝමන සුපායාසකෙන සියලු දුක්්ටික විඳින්ටවෙන්න පුද්ගලයාට පුද්ගලයා ගිපදීමේ. පුද්ගලය උපදිනවා මොකෙන්ද කාමිය හැසරනකොට. රූපය කෙරෙහි රසවිඳ ගැනීම වුව බලන්ඩ. පකාමය හැසුරුණොත් එක විපාකය දැනගණ්ඩ මහලුවේ මේ දුක්විදින ලෙඩවීමේ දුක්විඳන මලමු්‍ර ගොඩේ වැටල දුක්කිඳින්ට වෙන පුද්ගලය නිර්මාණය වෙනවා අරමුණක් අරමුණක් ගානය පුද්ගලය ඇතමයි ශක්ති මත් වෙන්නේ එක්තර දවසක් අවතිසා දිවලෝක සක්‍රය ඉඳගන්න පාණ්ඩුකම්බල සයිල්ලාසනය එ අමනුස්සෙක් යක්ක්ෂය ගිහිල්ල ඉඳගත්තල් ඉඳගත්තා හාම සක්‍රදව යනිත් දේව පිරිස මේ යක්ක්ෂයාට නොයක් විදිේ වචන කියයා බයින්දගත්තා ආසනය පටන යයිති ඕක පුං්‍ය තේජසට සක්දවිදුන්ට යයිති ඒහින්දදා කෘෂ්ණ පුද්ගල යවතුරින් බැලපලයන් මේ කිය නොයොකිදිර දොස් කියන්ද කියන්නට ගත්තාම මේ අමනුස්්‍යයාට මේ යක්ෂයාට බයින්ඩ බයින්ඩ ලස්සන වෙනලු. තව බයින්ද බයින්ඩ තව ලස්සන වෙලා හැඩ වෙලා වර්නොවත් වෙලා අර යොදුංගානක් තියන ආසනය පිරෙන්ඩම බ්බෙල්ලි බැබලින්න්න. එතට කතාවිරවා දෙවෝ ඔය යක්ෂයට බයින්ඩ එපා ඔය කෝද භක්ෂයක්ෂේ ඒක යන්නේ එයාගේ ආහාරය තමයි ක්‍රෝධය තරහව තරහවට ක්‍රෝධයට වචන හම්බෙෙන් නම්බෙන්ට ඒ එයට ආහාරයක් ඒහින්දා එයට බයින්ඩ එපා. අපිට හොඳ කියවමු කියලා අනේ උප කොච්චර හොඳද ලස්සනද කියර ගුණ කියන්න ගන්න කොට ගන්නකොට රූප මරිකිලා මරිකිලා මිරිකිල මිරිකිෙලා කල්ු වෙලා ඉඩ කර පැලදීවල. ඒ වගේ හොදට න් සිතුවිල්ලැන් මේ ආත්මවාාවයන් හැදෙන්නේ. අපි බාහිර රූපයේ දිහ බලාගන හොන්දට තල්ුමර චිත්‍රපටිය බලන්නේ. හොඳ සින්දුවක් අහන්නේ හැබැයි ලස්සන වෙලා හැඩ්ඩ වෙලා නිර්මාණය වෙන පුද්ගලයා. බැනුම් ඇව්හම බැනුන් අහන්ඩ පුළුවන් ලැඩ් ජහිතන නිදා පාස හන්්ඩ පුළුවන්ඒවගේම මහළු භවේ දුකවිඳන්න පුළුවන් ජරා මරණ සෝක පරරිදිය දු දෝමාස් කියෙනව සියලු දුක්විදින පුළන් පුද්ගල ඇතමයි නිර්මාණය වෙබී ලස්සන විවි හැඩවිවේන එකයි දුකට හේතුව තන්හාාව කෙලකැන් තන්නාව නිසා කරන්න මද දුක්කිින්ඳර ජීවිතය හැදෙනවා මේ පුද්ගලයා එක යන් කාමයමානු තජ්ජන් තජ්ජයන් අත්ත බාවන් අවිිනි බත්දේති. කාමයන්ගේ විපාකයේ දැනගෙන තියෙන්නට ඕනේ රූප සබ්ද ගන්ද රස පොට්ටබ කියන මේ පංචකාමය ගුණයන් අරඹයා සංකප්ප වසින් රාග වසින් පවත්ත පවත්ත ඒවැ ඇලුනොත් ඒ විපාකයේ එ උපදින පුද්ගල භාවය ඇතිවෙනවා. පස්ස නිරෝධ කාමනිරෝද යම් වෙලාව ඉස්පර්ෂය නිරුද්ධ වෙනවනං කාමේ නිරුද්ධ වෙනවා. දරුව කෙල සීවෙනකං සහිකරගන්නකං ඔබට කාම් වස්තුය සතුරත්තියේ සීවිවින් පසයකි වරයි. ඒවගේ චක්පු සම්පස සෝත සම්පසාදී ඉස්පර්ෂයන් නිසා කාමය උපදිනවා ඉස්පර්ෂය නිරුද්ධ වනකොට නිරුද් ව. කාම නිරෝදධ වේද තිබ්. නිරෝධගමිනී පටිපදවේදි ත්බා ගොඩා වටිනාදී. ඒනම් මේ කාමය නිරුද්ධ කරඩ යන ප්‍රතිපදාව දතයුතුයි. කාම කාමේ දන්නවා කියනකොට බාහිර පරියායෙන්ම සාමාන්‍ය ලෝකට වඩා එයා වෙනස් වෙනවා. ආරය භූමි ආරයේ දර්ශනය කලකයන්නේ සාමාන්‍ය ලෝකයා දතයුතුය කියන කොටම පළංගටියවගේ රූප සබ්ද ගන්ද රස පොට්ටබ පැතටරයි පැන නැබුරුවෙන්නේ කාම බික්කවේ වේදි තබ්බා කියෙනට කාමේ දත්ත යුතුයි කියන කොටම ඇස්තිදිරිපිටාවේ කන ඉදිරිපිටාව පංච කාම ගුණයන් කියලා දන්නවා ඒ අරම්භයා සංකප්පයා රාගයක් පුද්ගලය ඉන්න වටිනා කවුන් තියෙනවා කියලා තමන්ගේ මනසතු ලඇතිවෙන නිමිති ටිකයි කාමය කියෙන දන්නවා. කාික්ීා කාමන නිධාන සම්බහෝකින් ඩිස් පරිසිය නිසා කාමේ ඇතිවෙනවා කළ දන්නවා. කාමානම් විපාකෝ වේදි තබ්බෝ කියනකොටඒ කාමේ නිසා පුද්ගල බාාවය ජරාමරණ දුක් විදිින්න නිර්මාණය වෙනෝ කියල දන්නවා. කාමාන වේමතතා කාමයන්ගේ වෙනස්කම දතයුතුයි කියෙනකොට රූප කාමේට වඩ සබද්දකාම සබද්ද මට ෝඩ ගද කාමිල වුනොන් වෙනස්ක ද යු. නිරෝධය කියනොට මේ ස්පර්ෂ නිරෝධෙන් කාමන නිරෝද්ධ වෙනවා. කාම නිරෝධකාමිණී පටිපදාවේදිී තබ්බා මෙන්න මේටික අත්තිසේම වටිනා මෙන්න මටික හොඳතිින් හාගන්්ඩ කාමේ නිරුද්ධ කරඩන ප්‍රතිපදාව දත්ත යුතුයේ කියන කාරණාව. අය මේ වරු වට්ටංගෙකෝ මංගෝ කාම නිරෝධ ගමිණය ප්‍රතිපදාව ආර්්‍යාස්්්‍රයන්ක මාර්ගයම කාම නිරුදධ ගමී ප්‍රතිපදාවයි කියනකොට එතන සම්මාධිත්‍යය වෙන්නම කද කාමේ දනිද කාමය ඇතිවීම දද කාම නැතිවීම දනීද කියන පරියායමයි දර්ශනය වෙන්නේ. සීලයක පිහිටලා සම්මතකමාටහනකින් හිත වඩවඩ කාමේ ඇති වනේ කොහොමුද නැතිවෙන්න කොහොමද කියනක පෙන්න්නට ඒටික පෙන්නන එකමයි කාම නිරෝධගම ප්‍රතිපදාවට කරන්න තියෙන්නේ ඒටික කරනකොට අනුක්‍රමයෙන් කාමය කියන්නේ මොකදද කියලා පිරිසිඳ දැකලා කාමය ඇතිවෙන හේතු අක්තිලන්ගේ හේතුව නිරුද්ධ වෙලා කාම නිරෝධය ශක්ෂත් කර ගට පුළුවනි කාම් භූමියෙන් එතරට පුලුවන් අප කොහොමද කාමී ඇතිවීම නැතිවීම බලන්නේ සීලයක පිහිටලා ආවරණය ධර්ම දුරුවන විදිට කිිත සමාධී ඇතිකරගන්න නීවරණ ධර්ම දුරු කරගන්න විදියට සමත මිත්තක හිත පිහිටුවා ගන්ඩ හිට පිහිටු ආගන කාමී උදේ දැය කියනකොට තමන්ට, පුද්ගල එෙක්කහෝ දෙයක් වෝ සිහිවෙනකොට තමන් එක සිහිකර ගන්නකොටම තේරුම් ගණ්ඩ මේක තමයි කාමේ. දරුවක් කල සේනට මේ දරුවකි එක තමයි කාමේ. කාම බහන්්ඩයක් මේ කාම වස්තුවක්මේ හඳුරගත්ත මේද කාම සහක තරමුණක්. මේ කාම සහක තරමුණ ඇත්ති වුණේ කොහොම දෙ කියලබවෙන්නට. දිපිටට කනපුන ආහාර යුක්ත සතර මහදාතු රූපයයි යාග කියන එක හුන්දට ඔප්පු කරල පෙන්න්නට ඒකට දර්වා කියලා සංකල්පයක් පවැත්තු හාම ඒ පෙනෙන දයි ඒ සංකල්පයයි දෙකම මෙ එක තුවෙලා බාහිර දර්ුවක් ඉන්නවා ු රූපේ දරුවවා කියෙන හැගී ඇැතිවෙල තියන ඇති වුණා නේද කියලා බලන්ඩ. එතකොට හොන්දට පේනවා දරුව කියල සිහිකරන්න පුළුවන් කාම අරමුණ කත්තියයි. එය අරමුණ ඇතිවනේ මෙහෙමයි කිය පෙන්නනකොටම. ඕක පෙන්නුවේ නැත්තං බාහිර රූපය දරුවමයි 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 කියෙන තැනකින් කාමේ පවතිනවා. කාමය කල සිහිකරන්න පුළුවන් සිය කරන කාම අරමුණ බාහිර ඉන්නවා තමයි ඉන්නවා තමයිකින් තැකින් පවතිනවා. නමුත් කාමේ ඇතිවිච්ච හැටි පෙන්න්නන්ඩ. ඇතිවිච්ච හැටි පෙන්න්නට. චක්කු සම්පස්සය නිසා ඇ ඉදිරිපිට රූපයක් කාවා උන ස්පර්සින් ස කාමය ඇතිවිච්ච හැට. චක්කු සම්පස්සය නිසා රූප සඥාවක් පහල වුණ රූපයක හැඩ සටහනක් පෙවුණ පේන හැඩට දරුව කියලා හිතුවා මේ හිතපු දේ පෙවුණු දෙයි දෙකම එකතු කරගෙන දරුව කියෙන දැනගැන් ලැතිවනා කියලා පෙන්නට පෙන්නන කොටමත් සමුදය දම්මාන පස්සේ ඇතිවීම හෝ පෙන්නද. ඒ පෙන්න්නනකොටමත් මෝහේ භාගයක්ම නැතිවෙනවා. ඒම දරුව ඉන්න අයින්වා කියලා පයගල හිතුවට එහම බාහිර ඉන්න කෙනෙක් නෑ හැබැ හැදුන මෙහෙමයි කියලා තේරෙනවා. චක්කු සම්පස්තිය නිරුද්ධ වෙනකොට ඒ සංකල්පය නිරුද්ධ වෙනවා. ැගෙන්ලත් නිරුද්ධ වෙනවා කියලා බලන්ඩ බලකොට මම්හෙම හිතනකොටත් ඒස්කන්දය නිුද්ධයි කියලා නිරෝධට හිට බැසගන්නවා. අපිට නිරෝධ එකයි වයදම්මානු පස්සවා වැට හෝ බලන්ඩ ඒම බැයිනං හැම වෙලාවම කාමය කියන එක හඳුන ගණ්ඩ ඒක ඇතිවීම පෙන්නට රත්තරං කෙලා සිහිවෙන කොටම රත්තරම් කියල සිහිවෙ එක කාමසාහගත අරමුණා. එක ඇතිවනේ කොහොමද කියලපෙන්නට. යම් දවස්සක ඇසිදිරිවිට රූපයක් කාවහාම ඒ රූපයට මේ රත්තරම් මෙච්චර වටිනවා මේ මෙහම මෙම වැඩ කළ හැකයි කියලා අපිම තුයි. අපි හිතපු ටිකයි ඒ පෙනනුම් දෙෙයි දෙක මෙකටෙකුතු කල්ලා ඒ පෙනෙන රත්තරම් මෙච්චර වටිනවා කියල දැනුම අපිතුළ ඇති වෙලා. හිත සමාධිකර කර සමතක මටහනකින් හිත වඩවඩ මේ විදිහට පුද්ගල භහාවයට හෝ බාහිර වටිනා කියන වස්තු තියෙනවා කියලා ඇතිවෙන අරමුණු ඇතිවෙච්චෙ හැටි ටිකටික ටිකටික පෙන්වුවොත් අපිට අපි තුළම නුවනක් ඇති වෙනවා බාහිර පුද්ගොලියෝ ඉන්නවා කියලා බාහිර වස්තු තියනවා කියලා අපි තුළ දැනුමක් තියේ ඒ දැනුමද හැදිවල තියන්නේ මෙහෙම නේද කියලා. අපිගාව දැනුමක් තියෙන එකයි බාහිර වස්තුව වටිනවා කියලා අපිගාව දැනුමක් තියන එකයි බාහිර වස්තුවම වටිනවා කියන එකයි අතර වෙනසක්තිේ. මේ දහම්පර්යායන් අහල නැති ලෝකය අහිතන්නේ බාහිර වස්තුම වටිනවා කියලා. නමු ධර්මය ඉගෙනගත්තහම තේරෙනවා බාහිර වස්තුව වටිනවා කියලා කෙනාට තේරෙනවා. මේ උරලෝසු මේක දිහැ බලනොකොට මේක ගොඩක් වටිනවා කියලා මට තේරෙනවා කියන එකයි මේ වස්තුවම වටිනවා කියලා දැන එක අතර වෙනසක්ති. වස්තුවම වටිනවා කියලා දන්න කෙනා මේ වස්තුෙන් ගැල වෙන්න. නැව න නැවත නැවත මේ වටි කිය මේකට මයි හිත යොමුවෙන්නේ. ඒක උත්සන්නේ හොරකන් කරන්න කඩන්න බිඳින්නේ කාමය කියන එක ගණ්ඩහදන්න එතනින්. මේ වස්තුව වටිනවා කියෙන මට දැනුමක් ඇති වෙලා. වස්තුවක් වටිනාකමට. වස්තුවක් වටිනාකමට දැනන එ දුකක් ලෝකයේ. ඇයි මේ වස්තුව වටිනවා කියෙන මට දැනෙනවා. ඒ වස්තුව කැලනකොට බිඳනකොට මට දුකේනවා. එයින්ද මේ වස්තුව වටිනාකමට දැනෙන කම මගේ මනසමං ගෙවා ගණ්ඩ ඕනේ. මොක දයා කාමේ හඳුරගත්තා මෙයායට ඒක ගෙවා ගණ්ඩ පුළුවන්. වස්තුමටිනවා කිව ගෙවා ගණ්ඩ පුලුවන් දෙයාට. කවදාවත්ද. මේ රස්තරං ඒකමයි වටිනවා කියල දක්කින කෙනාට? දුකෙන් එතරවට තැනක් නෑ ඒ තන්නහව ගෙවාගණඩ ක්‍රමයක්නෑ හොඳට බලන්ඩ මේ ඔරලෝසුව දෙන්නවා එක් කෙනෙක් දකිනවා මේ ඔල්ලෝසුව මේ ගොඩාක් වටිනවා මේ රත්තරම් මේ ගොඩාක් වටිනවා කියල දකිනවා දැන් වටිනා දේ නැතිවුණොත් හොරුගත්තොත් කැඩුණොත් දුක එනවද නැද්ද දුකෙනවා හා දුකෙන් ඒ දුකෙන් ඒක කැඩුනෙත් නෑ හොරුගත්තෙත් නෑ ඒක තියදි තමන්ටම රෙන්ඩ වුුණු ඒත් දුක දැම් අ දුකෙන් එතරට ක්‍රමයක් තිනොද කියලබලන්න්න නෑ දෙවනි කෙනා අපි තෝරගන්නවා මෙහෙමකාක්. පංච මේ භික්කවේ කාම ගුණා ඇස්තිදිරිපිටට එන්න කාම ගුණයා සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ මේ වස්තු ඇසිදිරිිට එෙනකට මේක වටිනාකම රාග එදනේ මගේ මනසනේද. මේ වස්තුව වටිනවා කියෙන මට නේද දැනුණය කියලා හඳුනගන්නවා. හැබැයි ඒ තාම වටිනාකමට දැනෙනවනි. වටිනාකම ගෙවිල නෑන එය දන්නවා මේ වස්තුූ වටිනාකමට දැනෙනකං මට දුකෙන් නිදහස්සෙන්ට බැයියේ. මේ වස්තුෝ දකිනකොට වටිනාකමට දැනෙනවා. මේ වස්තුව නැතිවෙච්ච දවසට මට දුකයනවා. ඒ හින්දා. මේ වස්තුව දකිනොකොට මේ අරම්භය වටිනාක මගේ මනසේ යෙදෙනක මම නැතිකට යුතුයි කියලා එයා ප්‍රතිපදාවක් පුරලපුරලා මේ රූපය සිදදුිපිටනොකොට වටිනාකව මනස ේදන ගතිය නැති කරගන්නවා. දැම් මේ වස්තුව හරුත්තවොත් කැටනුතියට දුකෙනවාද. දැ මේ වස්තුව තියද්දි තමන්ට මැරෙන්ඩුනත් දුකෙනවාද එයාට දුකෙන් එතරවෙඩ මගක් ක්‍රමයක් තිබුණද නැද්ද. තිබුණා ඒවගේ මයි මේ දරුවා කියල බොහෝම ආසාවෙෙන් ඉන්නවා. ය දරුවා ලෙඩවුනොතුන් කරදරයක් ව දුක එනවාද නැද්ද ඒවා. හොඳයි දරුවට කරදරයක් ලෙඩක්දුවක් වන්නේ දරුවවා මනුපු රයිද තට මරුනු දුකද නැද්ද . දැන්ඒ ලෝකට දුකම්මිදට තැනක්තියයිද. එතරලා යඩ ක්‍රමයක් හිලක් තොට පොලත්තියිද . දැකෝත්. මේ රූපයට මගේ දරුව මුණුපුරා කියන තන්නහව මන්තුල දිල නේද. දැන් ඒ වස්තුව වටිනෝ අනෙමෙයි ඒ වස්තුව දරුව වටිනා දරුවම දරුවා මුණපුරා නෙමයි. ඒ රූපය මගේ ප්‍රියමනාප මනුපුරා කියන අදහස යේදි ළමංගාව. සංකප්ය යිරාගෑ මට ඒ රූපය දකිනුට හරි වටිනාකමක් ේෙදිලා. දැන් ඒ රූපය මගේ මුණුපුරා කියලා වටිනාකම ෙදිල තින කාගාවද? රූපන වටිනවද රප තමංඟව වටිනවා කියෙන යෙතිනද. යෙදිලා තමන් දන්නන්නවා මේ මගේ මුණපුරා කියල වටිනාකම පෙනෙන දුකක් ඇයියි. මේ රූපට මුණුහරි වෙච්ච ගමන්ම මගේ මුණපුරාට මෙහ මුණ මෙ මුණ මෙහ මුණවා කියලා දුක්විලින්ද වෙනෝද නැද්ද. වනවා. එහද දුකක් කැමතින යා මොකක්ද කරන්නොනි ද. තමන්ගේ මනසිතියන කාමි අයින්කර ග්ඩ කටයුත්තු කනවා. ඇ කියන්නේ. ඒ රූපය, ගේ දරුවා කියල වටිනාකමට පෙනෙන මනස ගතිය මමගවා ගණ්ඩ ඕනේ. අන්න එයාට සීලයක පිටල සමතකමට හින් හිත වඩලා මේ ඇත්ත බලන්ඩ 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 වෙන්නම කක්ද. මේ රූපය මුණුපුරාය ඒ මනුපුරා දකිනකොට ගොඩාක් හොඳ කියන ගති ටික මනන්සේ යෙදන එක නැති වෙනවා. එතකොට අ ද්‍රව්‍ය කැඩුනක් දුකෙයිද. එක තියෙද්ද තමන් මැරුරක් දුකෙයිද? ට බලන්ඩ මේ ලෝකේ මං මේ කතා කරන දේ වෙන සක්තේර නොදදද කියලා මේ ධර්මය නොදන්නා ලෝකයාට හෙල්ලෙන්ඩවත් බෑ බුදුකෙන් දු ඇතිකමත් දුක දුක නැතිකමත් දුකයි ලෝකයට දු ඇතිකමත් දු දුක නැතිකමත් දු දුක කියනකින් හෙල්ෙන්ඩවත්ද දුකෙන් එතර වෙන නං එතරවෙෙන්ඩ පුුවන් ලෝතුරා බුදුරජාණන් වහන්ේ දේශනනා කළ මෙන්න මේ බඳු පර්යායකින් විතරයි පෙන්නනවා දුක ඇති කරඩ පුළුවන් තන්නා කෙලේසිය තමංගා වයිතියෙන්නේ. කැන්නේ මේක දක්කිනකොටට මේ රත්තරං ගුඩාක් වටිනවා කියලා මට හිතුළො. දැම්ම ආපමත කරනු මේ අප මත කරන එච්චර වටින හින්දා ක්‍රම දෙකයි. මේ ක්‍රමේ දන්නත්තං මේකම සද්ධර්මි අහලනෑ කාමය කියන්න මොකක්ති කලා හල නෑ ස්ම ලාවක ධර්මයහල නැති ලෝකයා කියන්නේ මේ පේන පාට තමයි රත්තරම් පාට මේ පේන්නේ රත්තරණෙන් හදපියක මේක වටිනවා කෝටි ගානක් කෙයි දකින්නේ. වටින්නේ මෙන්න මේ පෙනෙන ඉලත්තටුුවයි වටින්නේ. හාරි ඔය ඉලත්තටටු වටිනාකම තියදදි ඕක හොරුගත්තොතු කැඩුනොන් බිඳුුණුොත් දුක එනවද නවත්තන්ට බෑමයි දුක එනවා ැඩි බිදුන්නේ නෑ හැයි ඕක තියා ගන මම පුළුවන් තරන් හිටියා හැබැයි මගේ ජීවිත බිදමගේ පැත්ේ ඒ දු ඒ හින්ද පෙරේතේ කරිවෙලාවා ඊට පස් එයාට මේක තියෙද්දත් රකින්ඩ ආරක්ෂා කරන්න දුක මේක නැතිවුණ කියලත් දුක එක තියාගන්න ඉන්න තමන් මේ රකිින් හිටත් දුක තමන් නැති වනත් දුක දෙ පැත්තෙම දුක දු තට තනන්න හොඳයි පෝකාලෙදී අපි ධර්මය තේරුන් ගත්තා පංචි මේ බික්්‍යවේ කාම ගුණා මේලෝකෙ කාම ගුණයන් ටිකක් තියෙන්න්නේෙ සංකප්ෝ රාග කා සංකප්ෝ කාම රාගෝ කා සංකප්ප රාගෝ කාම කාමය කියල කියන්නේ මේ අර්‍ය මනස් තිවන සංකල්පිය හෝ රාගෙට් මේක දකිනෝොට වටිනවා කියලා යෙදෙනවා මේකයි කාමේ කියන්නේ කිය ඉගනගත්තා. දැ මේ වටිනවා කියලා මගේ මනසි යෙදිලා. රත්තරං හරි වටිනෝ. හැබැයි මන්දන්නවා මෙකුත්. තාම මට අයින් කරන්න බෑ මේ වස්තුූ වටිනවා කියන එක තේරෙනවා. මේ වස්තුූ වටිනවා කියන මගේ මනසි යෙදිලා. දකිනොකොටම වටිනවා. ඩොල්ර් දාහ කුපවල් පන්දාහක් මගේ මනසි වටිනාකම තේරෙනවා. ඔය මට්ටම බයජනකයි. ඇයි. මටම තියාාගන්නග දුකෙ මේ දෙෙඩ බෑ මේක ැඩුනුත් දිිුණු දුකේනවා මේ කඩදාතිීවරුණු දුකයෙනනවා. ඒ හින්දා. මම මේ වස්තුව දක්කිනකොට වටිනාකම මගේ මනසේ නොය දෙන තැනකට මගේ මනස ගණ්ඩෝන්. සීලේක පිහිටලා සමතක මටහඬකින් හිත වඩ වඩ. මන් මේ කරන්න මොකක්ද දුක්ක නිරෝධ ගම්න පටිපදාව කියලා. මේ අරමුණ පිරිසිද දකිට දක්කෙන්ඩ මේ අරම නාරම්බෙයා. සංකල්පය යෙ දෙෙනෑ රාග ඒෙදෙන්නේ. යම් දවශක්තියයි මේ අරමුණේ ඇත්ත ඇති හැටිය දකිනවා මේ අරභයක් මගේ මනස තුළ සංකල්පය රාගැයි යෙදෙන්නේ. එදාට මන්තුල කාමේ නෑ. මේ අරමුණුව එකක්ක් මට කාමි වෙන්නේ කාමලෝකය විදින දුක් විදිීන්න ෙත්නෑම ඒටික කරන්ඩ පුළුවන් වෙන්නේ මේ වගේ දර්ශනයකින්. මේ වස්තුකාමයයි ක්ලේසකාමය දෙකම එක තැනින් දකින්න ලෝකයට. වස්තුවම කාමයකොට දකින ලෝකයට කවදාවත් කලේසියා හු වෙන්න. එතර වඩ බෑ. මේ වස්තුකාමය වනේ මෙන්න මේ කලේශකාමය නිසයි කියන කාරණාවතේරුම් ගත්තොත් එයට කාමේ නිරුද්ධ කරන්න පුළුවන්. හම වෙන්න නම් එයා මේ වගේ දහම් පරියායක් ඉගෙන ගන්නට ඕනේ. තින් අදවසදී මට පුලුවන් විදිහයටට මම පින්ංවතුන්ට කාමය කියන්න ලෝකෙන් එ දුක සැබෑවටම කවුරු හරි කෙනෙක් නැති කලානං හෝ නැති කරයිනංහ නැති කරනවනං කරන්න වෙන්න මෙන්න මේ බඳ පරියායකින් කියන කාරනාව මං පෙන්වා. මොකද බෞතික වස්තුව වස්තුවා කෙටිට දකින ලෝකට එකරි කෙලිම ලෝකෙමයි. මේ වස්තුව පායතන ඇහැට එපිටින් තියෙන රූපය. මනුස්සෙක්මයි රත්තරම්මයි කළ දකින කෙනා ආර්ය භූමිට එන්න. ඒ ලෝකෙමයි. ආයභූමියක කියන්නේ ලෝකෙන් එතරයි කියන්නේ මේ ලෝකයම යතහර්තයෙන් දකිනවා. උනුසිද්ධියය දක්කිෙනවා. ආය දර්ශයට ඇවිල්ලයි දුකෙන් මිදෙන්ට පුුවන් කෙල කියන්නේ. මේ වස්තුව කැඩින දවසට දුක්ක ආවේ ඒක වටිනාකමට දකපු කළේ සිනිසා නං. ඒ කෙලේසය මේ වස්තුූටම තබල දක්කින ලෝකෙට කලෙ සිනැති කරන්න බෑ ස්තුම් වෙන්ංකල්ල කල සි හඳුරගන්න ලෝකකට ඒකට ප්‍රතිපදාව කම්බයින මංකී පපටික තේරෙයි දන්න මේ වටිනා කම යදන්නේ මනසටයි කියල දැක්කෝත්. ලෝකයේ කියන්නේ මෙහමයි කියල දැක්කෝොත් අන්නේ යාට හම්බේන ප්‍රතිපදාවක් සීලයක පිහිටලා සමතකමටහනකින් හිත වඩලා මන මේ ඇත්ත දැකල තමන්ගේ මනසිේදන කල සේකිවා ගඩ පුුව. හොඳයි ඒ නිසා අදදාවසේදී. මේ දුක්ක භූමිය වූ කටුක භූමිය වූ අපාය සංඛ්‍යාත කාම භූමියෙන් එතරවෙන්ට අවශ්‍ය වන මේ දහම්පරියාය පෙන් මට ම දන්න විදිට පෙන්වා ඇති මේ පින් තුන් බූම සදධාවනික ශ්‍රණය කළලා මතක් කරනවා මේ කාරණාව හොන්තට නුවනින් හිතන්ට හිතල කල්පනා කල්ලා නැවත නැවත මෙනහ කල්ලා බලන්ට. ඔබට ඔබේ ලබක් මනුස ජීවිතයෙහිස් නොවෙයි. ඒවගේ මේ බුද්ධොත් පාදකාලෙහිස් නොවෙයි. එහෙම හිස් නොවෙන ඥානදර්ශනයක් ලබාගන්න මේ ජීවිතයේදදිීමම ඔබේ නිවී මඔබේ මිදීම ඔබට හදාගන්ට පුළුවනි. ඒ සඳහා මේ දේශනාවහේ තුපනිස්ශ්‍රියම වේවා ගෙනතාසංසහැකන්න. එවගේම අදදවසෙදී මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල්යක්න් අපි අනුමෝදං කටයුතු තැන්වොලට අනුමෝ දංකරමු. විශේෂෙන්ම ලෝකයක්ත් සම්බූුධ ශාස් නැත් මේ පින්වතුන්වත් මේ පපුංමුතුන් ෙවල් දුර රැකි රක්ෂාදිස්ථාන්ට, අධිග්‍රහහිතු සාසනවාම ක්‍රෂ්ටකාර සලු දෙවියෝද. එවගේම මේ ස්වර්ණුමාලි මහා චෛත්‍යරාජානන් වහන්සේ ඇතුළු මේ අටමස්ාන සොළොස් මස්ථානයන්ට අධිග්‍රොහිතතු යම් සම්මාධිට්ටි පින් අනුමෝදංවෙන යම් දේවගන සමයක් වේනගේ සලු දෙවියෝද. මේ පින් න ෝ දං වා දෙවියන්ගේ දිවේසු ව ඩා වර්ධනය කරගනමින් දිවිියත් පතන බෝධියයකෙන් උතුනනිවනින් සැනසත්වා. ඒ දෙවියන්ගේ ආරක්‍ෂාවද මේ පින් උතුන් සිිලු දෙනා කෙරෙහි. නිබඳව නිරතුරුව ලබාදෙත්තුවා ෙන අදහස්සින් අපි දෙවියන්ට පින් අනුමෝදංකරමු අක්කා සට්හාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිීත්වා චිරන් රක්කංතු බුද්ධ සාසනං. ආකා සට්ඨාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දිිත්වා චිරන් රක්කංතු බුද්ධ සාාවකං ආකා සට්ටාච බුම්මට්ටා දේවානාග මයිතිිකා ප්ඥන්තන් අනුමෝ දිිත්වා බෝධයන්තු ස්වම්පදං එවගේම වටිනාපංකමද සූදානං කරලා බොහෝ පිරිසකට ස්වර්ගමෝක සම්පති සාධනය කරගැනීම සඳහා කුසල් රැස් කරගන්ට අවස්ථාවක් සලසලදුන්නා වූ ඒ මෛත්‍රී පාරමි දහම් පදනමේ සියලූ ම දෙනාගේ නමින් නැසිේ කාලා යාත්‍රයා කළලාව මියගේ ඥාති සසි පත් කනවා ක සිට න දුක ම පත් හගර පත්වම මුතු ු න් ල ාති පිගන මුද කරම ඉදම් මේ ඥාති නංහෝතු ස්කිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. එවගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැසිි පැම්ිණි වැඩගදදලාවු. උතුම්මූ ජරාමණ නිවන සති සාක්සා කරගට මෙම කුසල ධර්ම මේ සෑම් දෙනාටම උතුන් නිවම් පිනිස. හේතු uh, පාරමිවේවාkieළො. Hey